दाने सह परित्यागेन अप कथाकराणे त्रिविध पुण्यक्रिया सतर संग्रह वस्तु दशराज धर्म दश पुण्यक्रिया दश पारमिता मे हेम तनकम मुलट दालती दाने मे दाने तमाय लोकुम दाने तमाय उतुम केल मे एक इहल तनक तेल अनेकेव पहलट गांत मेहम यदुवद එහෙම නැත්තම් මේක ආරම්භයක් හැටියට ප්‍රවේශයක් හැටියට දැන් දස පාරමිතා ගත්තත් එහෙම ඒ කියන්නේ අපි දන්නවා අපි දා කතා කරලා මහායාන සම්ප්‍රදායෙම හරි ඉහලින් දානය පරිත්‍යාගයේ පරෝපකාරය මේවා ඉතා ඉහලින් සලකනවා මේ මහායාන සමායෝ තේරවාද බෞද්ධ සම්ප්‍රදායේ තියෙන තායිලන්තය මියන්මාරය වගේ රටවල් වල දන් දෙන හැටි අපේ හිටපු දානපතුම හොඳට දන්නවා වෙනම විදිහට ඉතාම ශ්‍රද්ධාවෙන් හිතුව දන් දෙන හැටි අපි දැකලා ඉතින් කොහොම दाने मुलट गत्ते ऐ दान सील भावना सील तीन लगे भावना तीन लगे दाने मुलट गत्ते मुगदापे ज्येष्ठ महाचार्य ओ मम हिंतन अवतना मे දැන් ඕනම කෙනෙකුට මේක ලේසියෙන් ප්‍රායෝගිකව අනුභවණය කරන්න පුළුවන් දෙනවයි කියන එක පුරුදු කරවන්නත් පුළුවන් ළමයෙකුටත් අවබෝධයම ඕනේ නැහැ මේක පුරුදු කරපුවම හැබැයි අර අපි මෙතනදී අපේ මහාචාර්යතුමා සඳහන් කළා මේකේ දානයේ මේ වටිනාකම රඳාපවතින චේතනාව මත අර මහත්යෙකුත් ඇහැව්වා දැන් නරක විදිහට අම්බ කරලා දානයක් දුන්නාම හරිද කියලා එතනත් අපිට කියන්න තියෙන්නේ එයා දෙන අරමුණ මොකද පුද්ගලයා සංවර්ධනය වෙන්න ඕනේ මේක නිකම්ම සමාජ චාරිත්‍රයක් හැටියට නෙමෙයි බුදුදහම හඳුන්වන්නේ මොකද සීලයට යන්න ඕනේ ඊට පස්සේ භාවනාවට යන්න ඕනේ එතකොට දානයෙන් සාමාන්‍ය අර්ථයෙන් ඒ කියන්නේ දාන සීල භාවනා සම්මා සම්පාදිතා නිහ භෝග සග්ගාදි නිබ්බාන සාධනානින සංසයෝ මේකෙන් කරුණු තුනක් ඉෂ්ට වෙනවා එකක් තමයි දෙනවා නම් स्वर्ग संपत् हम तेंगोल कांड बोड तीन तेंगोल उपड़ो इसे भोग सांड हम इसे सीले रखने दाने दुनाम भोग संपत् सीले रखाम दिव्य लोके अंड पुलुहांग भावना कर पुहाम निवन लो ओहमन मे संबंध भोग सग निबान मे तुन तमाइ मे तुने अर मुड़ी हे भाई इतन බුදුදහම තියෙන විශේෂත්වය තමයි මේක පුද්ගලයාව දැන් බුදුදහම කරේ සමාජයේ තියෙන දේවල් අලුත් අර්ථ ගන්නවලා ඒක බෞද්ධ ප්‍රතිපදාවට අනුකූලව හැඩගස්සන එකනේ ඒතකොට දානයක් තිබුණා ඒ දාණය බුදුදහම නිවන් නිර්වාණගාමි ප්‍රතිපදාවක් හැටියට මේ සකස් කළා ඒ අනුව තමයි දාන සීල භාවනා කියන හැබැයි මෙතන මේ මහත්ය ආපේකත් හරි වැදගත් දැන් මේ අර එක එක කතා මේ ගාතාවක් තියෙනවා දානයක් දෙන හැටි ජල මජ්ජේ දීයete දානං වතුර මැද දානයක් දෙනවා පටිග්ගාහ විනස්සති ඒ දානේ පිළිගන්න අය විනාශ වෙනවා දායකා නිරයන් යන්ති දායකයෝ අපායට යනවා මේ බිලි බාන එක ඉතින් හරියට දානයක් දෙන්නේ නේද අර බිලි කෝකේ අමුණලා පණුවෙත් දෙනවා ඉතින් දානයක් නේ එහෙමනම් ඒක නේ හැබැයි කාපු ගමන් අර මැරෙනවා අර බිලි කොක් කැපිලා නේ ඊට පස්සේ මේ දායකයා අපායට යනවා ඉතින් ඒ නිසා අර අපේ හාඳුරල්ලා නිතරම අනුශාසනා කරනවා පුබ්බේව දානා සුමනා නේ දදං චිත්තම් පසාදේ දත්වා චත්ත මනෝ හෝති මේ పూర్ව අපර මුංචන කියලා අවස්ථා තුනක්කදී දෙන්න කලින් දෙන අවස්ථාවේ දුන්නට පස්සේ ඉතින් අර විදිහට දානයක් දෙන කෙනෙකුට හිත සන්තෝෂ කරගන්න බෑනේ ඒ එතුමා කියන එකත් ඇත්ත හුඟක් ඒවා පාටි වගේ දෙන්නේ මේ හොඳට තියෙන ආයම ඉතින් මොකද දන්නවද ඒක හොඳයි අපි ඒක නරකයි කියන්නේ නැද නේද ඒක හොඳයිනේ හැබැයි දරිද්‍රාන් භර කවුන්තේ අර්ජුන මේ මේ ශ්‍රී කෘෂ්ණ කියනවා අර්ජුනට දිලින්දංව පෝෂණය කරන්න මා ප්‍රයච්ඡේස්වරං ඒස්වරේ ධනං පෝසතුන්ට දාන මේ ධනෙ දෙන්න එපා මොකද හේතුව ව්‍යාධි තස්සව සදං පක්ඛං රෝගියට තමයි ඖෂධය වල නීරු ජස්සේ කිම ඖෂධය ඉතින් ලෙඩ නැති මිනිහට බෙහෙතින් වැඩක් නැහැ නේ ඒ නිසා දේශේ කාලේච පාත්‍රේත අපේ තියෙන හුඟක් අපේ තියෙනවා දැන් අර ඔබතුමා කිව්වා වගේ අපේ හාමුදුරුවෝ නිතර මේක ප්‍රායෝගිකව කරන කෙනෙක් හැම ස්කෝල වලට ගිහිල්ලා දුප්පත් වෙන මොකද දැන් මට මතකයි අපි එක මේ අනුරාධපුරෙන් උත්හා ස්කෝලෙක ගිහිල්ලා අපේ දහම් පාසලෙ මගින් ওই වගේ බෑග් දුන්නා මේ ළමයි 2300කට
සේරම බෑග්ටි කරගෙන යන්න යනවා දැන් අපි කවුද කියලාවත් අඳුරන්න බෑ මේ සෙනග මැද්දෙනේ එක තාත්තා කෙනෙක් මේ දුව දුවගේ ආතල්ලාගෙන බෑග් එකක් තරන් යනවා අපි ළඟින් මං ළඟින් ගියේ හැබැයි එයා දන්නේ නැහැ මං කවුද කියලා අර දැන් එළියට බහලා ඔක්කොම යන වෙලාවනේ අද ඉඳලා ඉතින් නිදා ගන්න පුළුවන් ඔන්න කරද්ද කරච්චලින් බේරෙන්න කියලා ඉතින් ඒ තාත්තට නිදා ගන්න බෑ මේ දුව හැමදාම කරච්චල් කරනවා බෑග් එකක් කරද්ද දෙන්න ඉතින් කොච්චර වටිනවද මෙතන නිකන් පාටියක් දාලා සින්දු කියලා ඒ වගේ එහෙමනේ තියෙන්නේ අර දරුවාගේ හිත මොන තරම් පිරෙන්නද මොන තරම් පිරෙන්නද තාත්තගේ හිත මොන තරම් පිරෙන්නද තාත්තට මේක කරගන්න බැරුවනේ තිබුණේ නේ ඉතින් ඒ නිසා දැන් මේ සැරෙත් ආවා මේ අපේ ගෙදරටත් මේ ඉතින් මම ඒකට සෑහෙන මුදල් ප්‍රමාණයකුත් දීලා මං ඒ දරුවන්ට කිව්වා හැබැයි දරුවනේ මං එකක් කියන්න ඕනේ මං නිකම්ම පරිත්‍යාග කළාට මේක හරියන්නේ නැහැ මං වචනයකුත් කියන්න ඕනේ ඔය උදේ ඉඳන් දෙන්න මේ කියාගෙන යනවා ගිරව් වගේ මේ උදේ ඉඳලා සංගීත සම්දර්ශයක් තිනවා මෙව තිනවා අරවද මේ ඔක්කොම විනෝද නිකන් බජව් එකක් වගේ තමයි මං කිව්වා ඕකනම් නෙමෙයි දන්සාර කියන්නේ ඕකනම් නෙමෙයි බෞද්ධ ප්‍රතිපදාව කියන්නේ මොකද අපි මේ තෙමගුල් සිහි කරන්නේ මේ ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ නේ උපත බුද්ධත්වයේ පිරිනිවන් පෑම නේද ඒවනේ සිහිපත් කරන්නේ ඉතින් ඒවයින් කියවෙන්නේ මොකද්ද මිනිස්සු මේ හොඳ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ නේ මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කරනකොට මිනිස්සු සංවර්ධනය වෙන්න ඕනේ. ඉතින් ඔව් වගේ අරවක් තියෙනවා. ඒ කියන්නේ දැන් සමහරලාට අර ඔබතුමා කිව්වා වගේ ඔයගේ එකකවත් අයවැය නැහැ හුඟක. ඔය බොහොම මම අහැව්වම අයවැය දන්සලක අයවැයක් තියෙනවා. ඉතින් අයවැය නැහැ. ඉතින් ඒ සමහරලාට ඒවා එක්කව කරනවා. ඉතින් ඔය පොතේ ලියා ගන්නවා කියලා යනවා. ඒවා ලී දෙනවද දන්නේ නැහැ. ඉතින් කට්ටිය පොඩ්ඩක් දැන් මම අහලා තියෙනවා සමහර ළමයි කියලා මේ මම මේ අහපුවම දැන් කොහොමද මේ කොච්චරක් අපි එනකොට ටිකක් මේ මොනවා ටිකක් දීවවා. අර මම එහෙම ඉතින් ගමන් ගාස්තු යනවා. ඉතින් එහෙම කියලා ඒවත් වියදම් කරා. මේකත් නිකන් අර මේ ව්‍යාපාරයක මට්ටමට තමයි යන්නේ. ඒකත් අපි අකමැත්තෙන් උනත් කියන්න ඕනේ. ඇතැම් අය ඔක්කොම නෙමෙයි. හොඳ දැන් අපි අර අනුරාධපුරේ කියාපු එක හරි වටිනවා. මොකද මාත් මේ පහුගිය දවස්වල දන්සලකින් මේ කැම ටිකක් කරා. මොකද ඒ දවස්වලට එකක් තමයි අපේ නායකහරු කිව්වා වගේ මේ සියලු දෙනාට කැම සපයන්න බැරි එකට වගේම හුඟක් කඩවල් වහලා ඒ අයත් මේ පුණ්‍ය කටයුතු වලද. ඉතින් කැම හරි දුර්ලභයි. ඉතින් මාතන් නෙළුම් කොලේක මේ රුවන්වැලි සෑය ළඟ නේද බොහොම හොඳයි. මම ළඟටම ගිහලා හැබැයි අපේ අය නොකරන තව වැඩක් තමයි. මන්නම් එදා එතෙන්නම ගිහිල්ලා ඒ මහත්තුරුන්ට කතා කරලා අනේ පින් කියලා පින් දෙනවා. ඉස්සර තිබුණා හැම දන්සලකටම ඒ කට්ටියක් ඇතුළට ගිහිල්ලා කාලා බීලා ඉවර වුණාම නැකිරලා එක්කෙනෙක් පින් අනුමෝදන් කරනවා. ඒක කෙරෙන්නේ නැහැ අද. ඒව මොකුත් නැහැ. නිකන් අර මේවා අර සාමාන්‍ය ගානට වැටිලානේ. ඒ නිසා මේක ආගමික පසුබිමක කෙරෙන්න ඕන. අනිත් පරිත්‍යාග අපි කරනවානේ. දැන් මගුල් ගෙදරවල් වලට ආපුවාම මල්ල ගෙදරවල් වලට ආපුවාම පාටි වලට ආපුවාම ඒව කරනවානේ. ඒව මෙතන කරන්න අවශ්‍ය නැහැනේ. මේක අපි විශේෂිත අරමුණක් නිසානේ මේක කරන්නේ. ඊළඟට අර ඔබතුමා කිව්වා වගේ මේ පාරවල් වල මේ පාරවල් තියෙන්නේ දන් දෙන්න නෙමෙයිනේ. ඒක වැරදි. ඉස්සර නම් තුම්මං හන්දියවල හතරමං හන්දියවල දුන්නා. මොකද සෙනග වැඩේ. දැන් පාරෙන් ඇයි ඇතුළට ගන්න බැරි? දැන් බලන්න පාර මැදම පාර මැද කණු හිටවල හදනවා තමයි. අනන්ත මහත්තයා තාම ඒක දැන් අපි යනවා ওই දවසේ හරියට ওই දේශනවලට. අර පොඩි පාරක එහෙම දන්සලක් තිබුණොත් පැය භාගයක් විනාඩි 45ක් ඉන්න ඕන බස් එකක් එහෙම නැවැත්තුවොත්. මොකද බස් එකේ සියලු දෙනාටම සිසිල් බීම දීලා තමයි ඒක යන්නේ. එතකන් මුකුත් කරන්න බෑ. අපි පැත්තක තියමු මරණාසන්න රෝගියෙක්. රෝගියෙක්. යන් රථයක එහෙමනම් බබෙක් හම්බෙන්න යන කෙනෙක් නේ. එක්කන් යන කෙනෙක්. ඒ හිටියොත් ඇයි මේවා ඇයි බෝඩ් එකක් ගහලා ඇයි වත්තේ ඇතුළට ගන්න නැත්තේ නේ? මේ පාර අයිනෙමනේ මේවා කරන්නේ. මේක ඊටාම හොඳ නෑ. මේක අපි හැමදාම කියනවා. නමුත් තවමත් කෙරෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අර මේ අය බුද්ධිමත් වෙන්න ඕනේ. මේක බෞද්ධනේ. බෞද්ධ කියන්නේ පහය පරපීඩණං අනුන්ට මේ ජගදුප කෘතිරේව බුද්ධ පූජා. බුද්ධ පූජාව කියන්නේ ලෝකයාට උපකාර කිරීම. තදපකෘතිස්තව ලෝකනාත පීඩා. ලෝවසියාට පීඩාවක් නරකක් කරනවා නම් ඒක බුදුහාරවන්ට කරන පීඩාවක්. එහෙමනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේවා තමයි වර්ධනය වෙන්න ඕනේනේ. ඉතින් එහෙමනම් ඊළඟට දැන් අපි හිතමුකෝ පැණිබීම. දැන් හුඟාක් වෛද්‍යවරු පවා කියනවා මේවායින් තමයි දියේ වැඩියාව විවිධාකාර. ඇයි මේ ඖෂධ පැන් කොච්චර වටිනවදනේ? හැබැයි ඒකේ සමහර ඒවා තියෙනවා වෙන විදිහකට. දැන් මමත් එක සැරයක් දන්සලකට ගියා. මේ යනකම ඒ මම හැබැයි තව චූටි කාලේ එකක් වුණා. ඒක කිවට කමන්නේ නැද්ද? පොඩි කාලේ මේ අපි ඉතින් බොහොම කෑදරයිනේ දන්සල් වලට. ඉතින් මේ බොහොම අඩුවෙන් තියෙන්නේ. ඒ පැත්තේ දන්සලකට මායි මල්ලී ගියා. දැන් අපි ඉක්මන් කරන්න මේක 100ක් විතර පොලි වරෙන් කයක ඉක්මනින් ඉවර කරන්න කියලා දැන් අපි කෑවයින් නොකෑවයින් එළියට ගියා.
අපි මොකද කරේ ආයසරයක් ආවා පොලිබට එතකොට අර මයික් එකේ ඉන්න ඔය ළමයි දෙන්න කලිනුත් ආව නේද යනවා ඔය පොලි ඒවත් කිය ඒ වෙච්චා තියෙනවා අර මේ මොකද්ද මේ මේ ඉරමුසු දන්සලකට ගියා ඔය නුවර පාරයිදී ඉතින් ගියාපම මට හරි දුකක් හිතුණා අර ආරුක්කුවේ දෙපැත්තේ මෙච්චර විතර ඉරමුසු පඳුරු දෙකක් ගලවලා විශාල එකක් ඒකේ බැඳලා මං කිව්වා යනකොටම ඇයි අනේ මේ මේ අපරාධික ලේ කියලා අනේ හුඟන් ළමයි අහනවලු ඉරමුසු කියන්නේ මොනවද කියලා එයාට පෙන්නන්නලුය ඉතින් අපේ මේකනේ ප්‍රශ්නේ ඉතින් මේ ළමයින්ට මේ වෙසක් කාලයේ තුලනේ මේ වගේ හොඳ ඖෂධ තම්බලා නේද ඒ රණව රද ඉරමුසුද පොල්පලාද ඒව ටිකක් දීලා අපේ දේශීය ඖෂධවල වටිනාකමවත් අඩු ගානේ අවබෝධ කරන්ද එහෙම අර්ථවත්ව කරනවා නම් කොච්චර හොඳද මම තව එකක් හැබැයි අර අපේ ආරෝ ඔබතුමයි අර වටපිටමේ පෙන්වුවා වගේ තව එකක් දැක්කා මේ මේකත් හරීම අගය කළ යුතු දෙයක් ඔය අනුරාධපුරයේ අර මේ අනායට ඒ වෙසක් පොසොන් වලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ වැසිකිලි කැසිකිලි. එක තැනක මම දැක්කා වෙසක් එකට වැසිකිලි පොලිමක් හදලා කැසිකිලි පොලිමක් හදලා ඕන කෙනෙකුට යන්න හදනවා. කොච්චර වටිනවද ඒකනේ? හරි වටිනවා මේ දැන් ඔය දන්නවනේ දැන් මේ ඊයේ පෙරේද මම දැක්කා අර මේකේ පෙන්නනවා මේකේ සම්පූර්ණ නෑම තහනම් කියලා තිසාවැවි. ඇයි? ගිහිල්ලා අරකේ තේරම පෙන්නවා අර රූපවාහිනියත් පෙන්නවා මේකේ බත් කොළයි මේ ජරාකරණේවයි තේරම දාලා ඉනවනේ මේ මේකෙන්නේ වතුර බොන්නේ ළමයි. ඉතින් ඒ නිසා මම හිතනවා මෙන්න මේකත් දැන් මේක කියවෙන්න දැන් අපි හිතමුකෝ අපි ළමයි හොඳ තරුණ අය 100ක් 200ක් එකතු වෙලා අපි දන්සල් පිරිසිදු කරන්න යමු නේ මිනිස්සු මේවා තැන් තැන් වල දාලා තියෙනකොට මේවා එකතු කරලා ගොඩ ගහලා පුච්චලා මෙහෙම කරන් දන්සල් ව්‍යාපාරයක් කළොත් කොච්චර වටිනවද නේ අන්න එහෙම ඒක සම්බදානේ ඉතින් අත් වශයෙන් දැන් මම එහෙම මේක කළා දැන් මම සාමාන්‍යයෙන් අනුරාධපුරේ යනවා නිතරම මේ හදන්ත මහත්තයා දන්නවා මම නම් මල් ගෙනියන්නේ බොහොම අඩුයි මොකද අර කට්ටිය ගන්නෙ ඉස්සරලා කරන්න ගිහිල්ලා මල්ලාසනේ යට තියෙන අර විම දාපු වර්ගන අර කුණු කූඩේට දාන එක තමයි ඒක තමයි හොඳම වැඩේ. එතකොට දැන් එක සැරයක් අපි යනකොට කලාවැවායිනේ ඉස්කෝල දෙකක ළමයි ඇවිදිලා මේ චාරිකාවක්. අපි පැත්තකින් ඉඳගෙන කෑම කනකොට මේගොල්ලෝ බස් වලට නැග්ගා. නගිනකොටම අපි දැක්කා ඒ ඉඳගත්තු තැන්වලම අර සේරම අර ඉටි කොළයි අර කාපු කොළයි සේරම දාලා තමයි නැග්ගේ. මම ඊට පස්සේ අපේ ගෙදර අයට කිව්වා අපි හොඳ ආදර්ශයක් දෙමු. මේ ළමයි යන්න ඉස්සෙල්ලා අපි මේ සේරම අහුලමු ගිහිල්ලා. අපි ඇහුලුවා. අහුලලා ගොඩ ගහලා එතන මේ දේවාලේ කපු මහත්තයාට කිව්වා මේක ඉන්නද. මෙන්න මේකයි තත්ත්වේ. යන තැනක එක්ක බෝතල් පුඩු කරනවා, එක්ක ජරා කරනවා, සමහර අය අත මෙහෙම තියෙනකොට බුදු පිළිමේ එතෙන්ද පහන් තෙල් දාලා එතන පහන පත් කරනවා. මෙන්න මේවා තමයි මම හිතනවා මේ හුඟක් පුරුදු වෙන්න ඕනේ. නිකන් මේ දෙන එකෙන් විතරක් මේ එක්කම නේ. මොකද බුදුහාරුව දීම අග කලේ මොකද ඒත් එක්කලා අර සුචරිතය සහ මානසික සංවර්ධනයක් සිදුවීම ඒ දෙක සිද්ධ වෙන්නේ නැත්නම් මම හිතනවා ඔය දාන මේ ඔය දාන මේ දන්සල් වලින් එච්චර අර්ථයක් වෙන්නේ නැහැ කියලා අපේ ජේෂ්ඨ මහාචාර්යතුමා ඉතා වටිනා කරුණක් මතු කළා අපෙන් මේ අපෙන් බැහැර වෙලා යන අපෙන් වියකී යන පුරුද්දක් මේ පින්දීමේ පුරුද්ද ඉස්සර මම හිතනවා අපි අහලා දැකලා තියෙනවා අපේ ආච්චිලා සීයලා මොකට හරි පින්දීමේ සිරිතක් තිබුණා දැන් දන්සලකට ගිහිල්ලා බැරි කමක් නැහැනේ වචන දෙක තුනකින් පින් සිද්ධ වෙච්ච ඕක තෑන්ක්ස් ආ තෑන්ක්ස් ලොට් ආ ඕගේ වචන දෙකක් කියුවට වඩා අපාරු සිසිල් බීම් එකක් දුන්නහම දන්සලක ඕවගේ තෑන්ක්ස් ලොට් ආ මේ පින් සිද්ධ වෙච්චාවේ කියන එක කියන්න බැරි සමහර සුද්ධෝ මම දැකලා තියෙනවා අමාරුවෙන් කැටි කැටි පින් සිද්ධ වෙච්චාවේ කියලා කියනවා ඒක හරි හිත පිරෙන යෙදුමක් නේ පින් සිද්ධ වෙච්චාවේ ඔය වචනවල තියෙන නිකම්ම වචන නෙවෙයි වචන ඇතුලේ තියෙනවා මේ ගැබ් වෙච්ච අර්ථයක් මම හිතන්නේ ඒව පුරුදු කරන්න ඕන දරුවන්ට ස්තුති කියන තැනට උචිත විදියට thank you කියන්න පුළුවන් තැන් තියෙනවා ස්තුති කියන්න පුළුවන් තැන් තියෙනවා නමුත් දන්සලකදී මේ යමක් දුන්නාම පින් සිද්ධ වෙච්චා කියන්න බැරි කමක් නැහනේ නේද ඒක අපි පුරුදු කළ යුතු දෙයක් අපිට අමතුමක් තියෙනවා අයිබෝවන් 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 කතා කරමු අපි දේවාලේ ගම්මල් නායක ආන්දරගේ මමසරයි අපේ හිතපුතානා පුතිගේවි විසානායක මෙතිතුමනි කල්මංගොඩ මහාචාර්යතුමනි අත්තනායක හේරත් මහාචාර්යතුමනි අපේ හසන්ත හිත්තියාරච්චි ආචාර්යතුමනි ඇත්තරම මේ අවස්ථාව දන් දෙන්න පුළුවන් වෙන අවස්ථාවකටයි පත් වෙලා තියෙන්නේ මොකද අපේ ආචාර්ය හසන්ත හිත්තියාරච්චි මහත්තයා කිව්වා මේ රට පුරාම දැන් යල්ගල් මොල් ඇති වෙලා මිනිසු නිවාස
රෙදි පිලි කිසි හැම දෙයක්ම නැති වෙන තැනකට බොහෝ දෙනෙකුට පත් වෙලා තියෙනවා හොඳ උණු වෙන හදවත් වලින් දන් දෙන්න පුළුවන් මම මෙන්න මේ පුංචි කරුණක් කියන්න හිතුනමට ලෝකේ එක රටක අපිට ඉංගලන්තේ මේ සිද්ධිය වෙලා තියෙන්නේ ලොකු ධනවත් කෙනෙක් ගිහිල්ලා තියෙනවා ඉංගලන්තේ සංචාරයේ ගිහිල්ලා එදා දවසේ කොහෙවත් හෝටලයක් එයාට නවතින්න තැනක් ලබාගෙන එහෙකමත් තිබිලා නැහැ ඉතින් හිල්ටන් කියලා හෝටලේ සේවකේ එයාගේ පුංචි කාමරේ බූරු ඇඳේ නිදාගන්න දීලා තියෙනවා ඉතින් මේ ඒ හිල්ටන්ගෙන් මේ කරපු උදව්වට කෘතවේදීව එයාට කිව්වලු මේ ඔබට පුළුවන් ද හෝටලයක් නිර්මාණය කරන්න මම ඒකට වියදම් කරන්නම් කියලා මම හිතනවා 250 විතර තියෙනවා දැන් ලෝකේ හිල්ටන් හෝටල් ආරම්භය තමයි දුප්පත්කම නැති බැරිකම නෙමෙයි කෘතවේදීව තමන් යහගුණ මට්ටමින් සැලකුවනම් මේ ආත්මෙදිම ඒ ප්‍රතිඵල ලැබීමයි මට පැහැදිලි කරන්න උනේ යන මේවා අහන් ඉන්න අය බොහෝ දුරට අද දොරමඩලාව හරීම වර්ණවත් මොකද මිනිසුන්ගේ හදවත සිසිල් වෙනවා දෙන්න හිතෙනවා අපි මෙච්චරකල් ලෝභයෙන් එකතු කරගත්තා නේද කියලා හිතනවා ඔබ තුමා මේ කරන සත්‍යාවට බොහෝම පිං තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ඔබතුමාටත් පිං සිදු වෙනවා දොරමඩලාවටත් අගය කිරීමක් කරන්නේ අපේ මානව තිලක වරසැහැන්න දිගේ මහත්තයා මම ඒකත් කියන්න ඕන දොරමඩලාව ආරම්භ කරලා අවුරුදු 16කට ආසන්න අපේ හැමෝටම 15කට වැඩි ඒ මේ අවුරුදු 15ම අඛණ්ඩව සියලු වැඩසටහන් එකක් නැර සියලු වැඩසටහන් නරඹපු අය ඉන්නවා කීප දෙනෙක් ඒ අතර එකෙනෙ මම ඒත් මම ඒක කවුරුත් නොබැලුවා මම බලන්න බෑ මේක ආගෙන ඉන්න බෑ ඒ අරුණාම එක්කෙනෙක් තමයි මානව තිලක වර්ෂයන්නද ගිහ මහත්තයා අපි හොදිත මහත්තයා කියලා කියන්නේ අත්තනායක මහත්තයා හසන්ත මේ අනුරාධපුර යුගයේ ඉඳලා පොළොන්නරුව දඹදෙණිය විතර වෙනකල් ලංකාවේ ලියවෙච්ච පොත් ගැඹුරු ධර්මශාස්ත්‍රීය පොත් අමාවතුර සද්ධර්ම රත්නාවලි වගේ පොත් හැබැයි ගම්පොළ සමය විතර වෙනකොට ඒ ගැඹුරු පොත් වෙනුවට සද්ධර්මා ලංකාරය වගේ සරල පොතක් ලියවෙන්න ගන්නවා මේ සරල පොත සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ ධනට පිනට යොමු කිරීමට තර්කාන්විත නොවන කතා තමයි සද්ධර්මා ලංකාරේ තියෙන්නේ ඒකෙන් මම දකින දේ තමයි අර බුදුදහම බෞද්ධ දර්ශනේ පිරිහුණු සමයක මිනිස්සු මේකට ඇදගන්න පුළුවන් වෙච්ච ලේසිම දේ දානය එක කතාවක තියෙනවා පුත්‍ර වස්තුවේ ලංකාවේ අනුරාධපුරේ එකද අම්මෙකුටයි තාත්තෙකුටයි දානයක් දෙන්න හිතිලා මුදල් නැති හින්දා අම්මයි තාත්තයි කතා වෙනවා පුතා මරලා දන් දෙපො අම්මා කියනවා මට නම් බෑ තාත්තා කියනවා මටත් බෑ ඒත් අපිට දන් දෙන්න ඕන පස්සේ දෙන්න බබරයා පුතාට දීලා සෙල්ලම් කරන්න කියනවා හුඹහලන් බඹරේ හුඹහට වැටුනම සර්පයා දෂ්ට කරයි බබාට එතකොට බබා මැරුනම දානෙට මලගෙදරේ නැයි මොන මොන හරි ගේනවා ඒ ටිකෙන් දන් දෙමු අම්මයි තාත්තයි කතා වෙලා බබරයක් දීලා බඹරේ සෙල්ලම් කරද්දිම නයා දල දෙක කට ඇරලා ගහන්න යනකොටම නාගමාණික්ක පෙනෙනවා තාත්තට තාත්තා නයාට ගහලා නාගමාණික්ක අරගෙන ඒකෙන් දන් දෙනවා ඒකයි මම කිව්වේ තර්කාන්විත නොවන කතා කියලා දැන් මේක පිළිපදින්න ගිහිල්ලා ඒ කාලේ මොනතරම් දරුවෝ මොකද නාගයන්ට මාණික්ක තියෙනවා කියලා තියෙන ව්‍යවහාරය මිත්‍යා විශ්වාසය ඒක එහෙම ඒවා හරි හදලා පුරුදු කලේ ධම්මකීර්ති හාමුදුරුවෝ මේ දාණය මේ ආගමේ අපේ බෞද්ධ දර්ශනේ ගැඹුරු දේ තේරුම් ගන්නන්න අමාරු හින්දා සරල තැනින් පටන් ගන්න. ওই වගේ කතා වලට හිත යන එකත් ඉතින් බොහොම වටිනවා නේද? ඇත්තටම 550ක් විතර තියෙන එකෙන් මං කිව්වේ. ඇත්තටම මහාචාර්යතුමනි දැන් ඔහුගේ තව කතාවක් තියෙනවා ඒකත් ওই වර්ගයේ මේක මේ මණික් ගඟ අසබඩ භික්ෂුන් වහන්සේ නමක් වඩිද්දි දාන වේලාව එනවා
බැනික්ගඟට බැහැලා දානේ වළඳන්න හදනකොටම බැල්ලියක් ඇවිල්ලා හාමුදුරුව දිහා බලන් ඉන්න. හාමුදුරුව බැල්ලිට දරුවන් වදපු බැල්ලියක් ආලෝපය ආලෝපය බත් ගුලිය ගුලිය දීලා හාමුදුරුව පාත්‍රය හොදලා වතුර ටිකක් බොනවා. හාමුදුරුව වඩිනවා. අවුරුදු 20කට පස්සේ අපේ හාමුදුරුව ඉන්දියාවේ වඩිනකොට කොණ්ඩයේ කැරලි සහිත කාන්තාවක් කුණ්ඩලි හාමුදුරුව දැකලා දුවගෙන එනවා ඉන්දියාවෙද. ඔබ ආන්දර මාම අඳුරන්න පුළුවන්. ආන්දර කියනවා බෑ. මීට අවුරුදු 20කට කලින් ගඟක් ළඟදී බත් දුන්නද කාට හරි. හාමුදුරුව මතක් කරලා කියන ඔව් ඔව් බැල්ලියකට දුන්නා. ඒ බැල්ලි මම කියනවා. පස්සේ හාමුදුරුවන්ට අදහා ගන්න මේ මොන පිනක් කරලද මනුෂ්‍යාත්මයට ආවේ. ඇයි කියනවා පින වෙරම්කුත් නෙවෙයි දුන්නු දානේ කරුණාවෙන් මම ආහාරයට ගත්තා. අන්නේ සංකල්පයයි වැදගත්. මේක ඉපදුනාද නැද්ද කියන එක නෙවෙයි. දානයකදී දෙන අයට කොච්චර පින්ද ලබන්නාටත් පිනක් තියෙනවා. ඇත්තටම මේ සද්ධර්මාලංකාරයේ නැමති විශිෂ්ට නොවන කෘතිය විශිෂ්ට වැඩක් කළා. මිනිසුන් දානයට පොළඹවලා මේ බුද්ධ ධර්මයේ ගැඹුරු දේ තේරුම් ගන්න ජන කොටසක් නිර්මාණය කරන්න දායක වුණා. මට තඹුත්තේ ගමදී හමු වුණා එක සිද්ධියක් පිළිබඳ තොරතුරු. මහත්තයා සිංහල බෞද්ධ, නෝනා බර්ගර් ජාතික කාන්තාවක්. මේ දෙන්න දෙපැත්තෙම ඥාතින්ගේ විරෝධයේ මැද්දේ විවාහ වෙනවා. බර්ගර් කාන්තාව බුද්ධාගම වැළඳ ගන්නවා. වැළඳගෙන මේ කාන්තාවට දරුවෝ දූලම 3 දෙනෙක් හම්බ වෙනවා. ඔය අතරේ අපේ සිංහල බෞද්ධ මහත්තයාට වකුගඩුව අමාරුව හැදෙනවා. වකුගඩුවක් දෙන්න එක නෑදෑ එක්කත් මේ මහත්තයා ළඟට එන්නේ නෑ. මොකද බර්ගර් ජාතික කාන්තාවක් විවාහ කරගත්ත කියලා. අර බර්ගර් ජාතික කාන්තාව තම වකුගඩුව සැමියාට දෙනවා. ඒක ගැළපෙනවා රුධිරේ. අන්තිමට ටික දවසකින්ම බර්ගර් ජාතික කාන්තාව මිය යනවා. හේ ඒ වන විටත් අපේ සිංහල බෞද්ධ මහත්තයා තව විවාහයකට යන්න සුදුසු මට්ටමක හිටියේ. තරම් වයසක කෙනෙක් නෙවෙයි. ඒත් ඔහු දූලත් කියද්දී තාත්තා නැවත විවාහ වෙන්න කියලා ඒ තාත්තා කිව්වේ මං කොහොමද දුවේ අම්මගේ ඔක්කොම කෑලි ආදාහනය කළත් එක කෑල්ලක් මගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒක තියෙද්දි මම කොහොමද දුවේ වෙන කෙනෙකු විවාහ කරගන්නේ. මේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධයා දැනට අවුරුද්දකට කලින් මිය ගියා. දරු 3 දෙනා තාමත් විවාහ නොවි අක්කා නංගිව රකිමින්ද නංගි අක්කව රකිමින්ද අදත් අවිවාහකව ඉන්නවා. ඇත්තටම ඒ ගමේ පළාතේ ඔක්කොම මිනිස්සු කියන්නේ අර බර්ගර් ජාතික කාන්තාව අපේ සංස්කෘතියට ඇවිත් තඹුත්තේ ගමදී මේ අපේ දේ උරාගත්තේ මොනතරම් ගැඹුරු විදියකටද කියලා. ඒ නිසා මේ දානය ශරීර කොටස් දන් දීමටත් අයිති. දැන් මේ බෞද්ධ දර්ශනය කියන්නේ හරි ගැඹුරු දෙයක්. ඒක දානේ නැමැති පහළම අත්තිවාරමින් නිර්වාණය දක්වා අභිධර්මයේ ගැඹුරු දේවලට යනවා. ඉතින් දානය මොන මට්ටමකට කළත් අපි මේ වෙසක් සමයේදී සිංහල බෞද්ධය තුල දකින මේ අපේ මහාචාර්යතුමා කියපු ලෝකෙ කොහෙවත් නැති බල්ලන්ට කපුටන්ටත් දන් දෙන්න පුළුවන් අපි අපි ගැන ආඩම්බර වෙනවා මදි කියලායි මට හිතෙන්නේ. අතරක මහත්තයා මතුකලාර වකුගඩු දන් දීම, රුධිරය දන් දීම, ශරීර කොටස් අවයව දන් දීම ඉතාමත්ම හොඳ හිතින් අතහැරීම. ශරීරයේ කොටසක් අතහරින්නේ කොහොමද? කොයිතරම් දේවල් අතහැරියත් මිනිසු අතාරින්නේ නැති දේවල් තියෙනවනේ. නමුත් ඒවත් අතාරින්නට සූදානම් වෙච්ච මිනිස්සු අතාරපු මිනිස්සු ඉන්නවා. භික්ෂුන් වහන්සේලා අතර ඉන්න වකුගඩු දන් දීපු. ඒත් ඒ අතරේ පහුගිය කාලේ මාධ්‍යවල එහෙම වාර්තා වුණා එක ජාවාරමක් කරගෙන සමහරු බලහත්කාරයෙන් ඒ කාරණාව නෙමෙයි අපි කියන්නේ. ඇත්තටම පරිත්‍යාග කරපු දන් දීපු මිනිස්සු ලෝකේ ඉන්නවා.
इच्छरा दिल तीन दिन तीन मठावसर दिन पालक मेदरी अंत अनुग्रह पड़े पैक्सा।